අපේ රටේ රාජ්‍ය සේවය විශේෂම පරිපාලන සේවය අපි දන්න ඉංග්‍රීසින් විසින් ඇති කළේ. ඒ පරිපාලන සේවය එක්තරා ආකාරයකට රාජ්‍යයෙන් වෙන්කල්ල වියුක්ත කල්ල පවත්වාගෙන ගියා විශේෂයෙන් අපිට නිදහස ලැබුණට පස්සේ. ඉති ඒකට අපි කිව ස්වාධීන රාජ්‍ය සේවය කියලා. දේශපාලන ඇගලි ගැසීමලින් තොරව රාජ්‍ය සේවය ස්වාධීන වියුක්ත ආයතනයක් හැටියට පවත්වාගෙන ගිය එක අපිට ඉංග්‍රීසින්ගෙන් ලැබිච්ච උරුමයක්. ඉතින් කාලය ගැවෑමෙන් ඒ රාජ්‍ය සේවය ස්වාධීන වීම ගැන දේශපාලන ශේෂ්ත්‍රයෙන් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් වුණා. ඒ මොකද රාජ්‍ය සේවය දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහාම රාජ්‍ය සේවේ ස්වාධීනත්වය බාධාවක් වෙනවායි කියන අදහස ඉදිරිපත් වුණා. මේක නිර්භීතව මුලින්ම ඉදිරිපත් කළේ ෆීලික්ස් ආඩයස් බණ්ඩාරනායක. ඊට පස්සේ මේක ඔහුට වඩා දේශපාලන වශයෙන් හාත්පසින්ම වෙනස් ලංකා සම්සමාජ පක්ෂේ නායකෝ ආචාර්ය එන් එම් පෙරේරා, කොල්ලිනාඩ සිල්ල වගේ මැතිතුමාලත් මේ අදහස පළ කළා. අපේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුන අපේ සරත් අවනුගම ගරු එතුමත් මේ අවස්ථාවට පැමිණ. එතුමටත් විශාල අත්දැකීම් මේ රාජ්‍ය සේවයේ, ඒවගේම රාජ්‍ය කළමනාකරණයේ පරිපාලනය තිබෙනවා. මම හිතන්නේ බොහොම සාරගර්භ අදහස් එතුමගෙන් දැනගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් 1972 පස්සේ ඉතාම පැහැදිලිව ඒ දේශපාලන බලාධිකාරියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආකාරයට රාජ්‍ය සේවය සකස් වීමක් සිද්ධ වුණා. ඉතින් ඒකේ හොඳ නරක පිළිබඳ විශාල වාද විවාද තිබෙන්න පුළුවන්. සමාජවාදය ඉක්මනට කරන්න ඕන කියලා තමයි ඒ වෙලාවේ රාජ්‍ය සේවය දේශපාලනයට ගැට ගැහුණේ. නමුත් ඊට පස්සේ විශාල හාහුවක් රට ඇතුළේ ඇති වුණා. රාජ්‍ය සේවයේ පිරිහීමට ලක් වෙලා තියෙනවා, රාජ්‍ය සේවයේ බිඳ වැටලා තියෙනවා මේ දේශපාලන පත්වීම් සහ දේශපාලන මඟ පෙන්වීම නිසා කියලා. ඒ නිසා තමයි නැවතත් මේ ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ අදහස ස්මතු වෙලා ආවේ. අපේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමාත් ඉන්නවා මේ අවස්ථාවේ. ඉතින් ඒ අදහස ආවේ. ඉතින් මගේ අත්දැකීම නම් ඇමතිවරයෙක් හැටියට ඒක සෑහෙන ගැටලුවක් වුණා අපිට ඇමතිකම් කරන්න. මොකද ඒ පත්වීමක් කාර්ය ලබා ගන්න ඉතාම සුසුකම් සහිතව ලබා ගන්න ගියාමත් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෙසේ වුණත් සමාජයේ බලගතු මතය මේ වෙනුවෙන් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් තාමත් ඒ අනුව තමන්ගේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරනවා. දැන් හුඟක් අවස්ථාවල අපි ඉන්දියාවේ දකින්න දෙයක් තමයි ඇමතිවරයා හිමිහිට ලේකම්වරයාගෙන් හරි නිලධාරියාගෙන් හරි අදහස විමසන එක. කිසිම අවස්ථාවක ඔහු ඔහුගේ අදහස අහන්න නැතුව තමන්ගේ අදහස අහන්නම් පළ කරරෝ මන්නම් දැකලා නැහැ අග්‍රාමාත්‍යවරුන්ගේ ඉඳන් ඉන්දියාවේ. ඒ කියන්නේ රාජ්‍ය සේවයට නිලධාරී තන්ත්‍රයට තියෙන බලගතුකම, විශේෂයෙන්ම විදේශ සේවාවේ ඉතාම බලගතු ස්ථානයක් එතන යොමු වෙලා තියෙනවා. ඉතින් මේක සෑහෙන විවාද සම්පන්න දෙයක්. මේක ස්වාධීන කිරීමෙන් මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගන්න පුළුවන්ද, රාජ්‍ය සේවය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක සෑහෙන විවාද සම්පන්න දෙයක්. ඒ වගේම රාජ්‍ය සේවය ඉතාම බලගතු විදිහට දේශපාලනයේ යෙදවීම නිසා ඇතිවෙන ආර්ථික, සමාජ, දේශපාලන බලපෑමත් ඒ වගේම ඉතාම විනාශකාරී දෙයක්. පසුගිය ජනාධිපතිවරණයේදී යොදවා තිබෙන අරමුදල් බැලුවම ජනාධිපතිවරණයේ ජයගන්න ඒ දින 28ක කාලය තුල රාජ්‍ය අරමුදල් ඉතාම බරපතල විදිහට අති විශාල මට්ටමින් යොදවල තියෙනවා. විවිධ සහන ලබා දෙන්න දේශපාලන කටයුතු යොදා ගන්න ඍජු හෝ වක්‍රව විවිධ අමාත්‍යාංශවල යොදවාගෙන තියෙනවා. ඒ වගේම අතිරේක වශයෙන්ුත් රජයේ කොන්ත්‍රාත් කරපු පිරිස් ආදී දෙනාගේ අතිවිශාල ධනස්කන්ධයක් යොදවගෙන තියෙනවා. මොකද මට ලැබිලා තියෙනවා මේ පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක්. ඒ තොරතුරු ප්‍රමාණය සම්පිණ්ඩණය කළාට පස්සේ මුදල් අමාත්‍යාංශයේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආර්ථික ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක ආසන්නයෙන් මේ දින 28ක කාලය ඇතුළත රුපියල් බිලියන 250ක් පමණ ඒ මැටිවරණයට මුදා හැරලා තියෙනවා. එක අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනු. මහින්ද රාජපක්ෂ මහත්තයා ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 58යි. බිලියන 250 ලස්ස 58ෙන් බෙදුවාම එක ඡන්දදායක එක ඡන්දයක් වෙනුවෙන් ලස්ස 4000ක් වියදම් කළා. ලක්ෂ 4000ක්. එවැනි ක්‍රියාවලියක් මම හිතන්නේ 1931 ඉඳන් පවත්වපු මැටිවරණවල ඔක්කොම වියදම් ටික එකතු කළත් එවැනි මැටිවරණයක් ජය ගන්න බෑ. දැන් අපි මේක දැක්කා දිල්ලියේ. දිල්ලියේ පසුගියදා අවසන් වෙච්ච ඒ ප්‍රාන්ත මැතිවරණේ අතිවිශාල ධනස්කන්ධයක් වීදම් කරපු භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් වුණා. සාමාන්‍ය ඡන්ද ව්‍යාපාරයක් ගෙනිච්ච, ජනතාවගේ ව්‍යාපාරයක් ගෙනිච්ච ආම් ආවාමි පක්ෂය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තා.
ඒ අයගේ තේමාව දූෂණය වංචාව එරහිව යහපාලනය මුල් කරගත්ත සාමාන්‍ය ජනයාට සහන ලබා දෙන ක්‍රියාවලියක් තමයි ආම් අවාමි පක්ෂය දියත් කළේ. ඉතින් ඒක මම හිතනවා අපේ මේ කලාපය අලුත් ප්‍රවණතාවයක්. ධනය බලය රාජ්‍ය බලය පරාජය කරලා ජනතාව යහපාලනය වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරිපත් විය. භාරතීය ජනතා පක්ෂයත් එක්ක ඉන්දියාවේ සිටින සියලුම ප්‍රකෝටිපති ජාවාරංකාර සමාගම් රාජ්‍ය බලය ක්‍රියාත්මක වුණා. නමුත් ඉතාම අන්ත පරාජයක් ඔවුන්ට අත් වුණා. කොංග්‍රස් පක්ෂය සම්පූර්ණයෙන් අතු ගෑවිලා ගියා දිල්ලියෙන්. දිල්ලිය කාලයම පාලනය කළේ කොංග්‍රස් පක්ෂය. ඉතින් මේක මං හිතනවා අපේ මේ කලාපයේ තියෙන අපේ සුබ ලකුණක් කියලා. ඒ වගේම අපේ මේ මැතිතුමා විශේෂයෙන්ම අපි උපාය මාර්ගික වැදගත්තයි කියලා හිතන ආයතන ගණනාව පාලනය කරපු කෙනෙක්. ලංකා විදුලි බල මණ්ඩලය, වරාය අධිකාරිය වැනි දේවල්. අපි මේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ගැන කතා කළාට මේ උපාය මාර්ග වශයෙන් වැදගත් ආයතන රාජ්‍ය සේවයේ කොටස් හැටියට සැලකෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම දැන් මම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට 19 වෙනි මේ උපාය මාර්ගික ආයතනවලට පුජ්‍යලයන්පත් කිරීමේදී අනිවාර්යයෙන්ම මාර්ගෝපදේශයන් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මේවා වෘත්තීය මට්ටමින් පාලනය කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය සේවයට ස්වාධීනත්වයටත් වඩා මගේ මතේ හැටියට අත්‍යවශ්‍ය වෙන්නේ කුසලතාවයේ පදනම් කරගත් ක්‍රියාදාමය. අපේ රාජාණ්ඩු ඉතිහාසයේ යුරෝපයේ නැපෝලියන් තමයි මුලින්ම කුසලතාවය, එහෙම නැත්නම් මෙරිටොක්‍රසි එක අඳුන්ලා දුන්නේ. ඒකෙන් අතිසාර්ථක ප්‍රතිඵල මේ ආසියාවේ රටවල් ගොඩක් ළඟා කරගත්තා. විශේෂයෙන්ම සිංගප්පූරුව, හොංකොං වැනි රටවල් ඉතාම බලගතු සාර්ථකත්වයන් ආර්ථික සමාජ ශේෂ්ත්‍රයේ ළඟා කරගත්තා. අපේ රටත් ඉදිරියට යන්න ඕන නම් රාජ්‍ය සේවයේ ස්වාධීන වෙනවාට අමතරව කුසලතා පදනම මූලික කරගත යුතුයි. විශේෂයෙන්ම උපාය මාර්ගික ආයතන වන ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, කන්තෙල් සංස්ථාව ඇතුළු ආයතන, වරාය, ගුවන්තොටුපළ වැනි ආයතන අනිවාර්යයෙන්ම කුසලතාවය මත ගමන් කරනවා. ඒවා වැටුප් නම් ගෙව්වට කමක් නැහැ. හැබැයි ඕන වැටුපක් ගෙව්වට කමක් නැහැ. මොකද මේවා විශාල රාජ්‍ය ආයතන, ඒවට අනුරූපීව. නමුත් ඒවත් එක්ක අනිවාර්යයෙන්ම කුසලතාවයන් පිල් සලකුණු, ඒ වගේම ඉලක්කයන් ලබා දිය යුතුයි එම ආයතනවලට. ඒ වගේම එම ආයතනවලට යම් ස්වෛරීත්වයක් ලබා දීලා එම ආයතන ආණ්ඩුවේ අපේ ඇමතිතුමා නිතරම කියූප එකක් බහිරවයෝ කියලා. තෙසස්ථාවේ විදුලි බල මණ්ඩලයේම රටේ ආර්ථිකය කල බහිරවයෝ කියලා. නමුත් පසුගිය කාලයේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවම ආණ්ඩුව දුවලා තියෙන ප්‍රධානම ධනෝපායන මාර්ග දෙක වෙලා තියෙන්නේ විදුලි බලයේ තෙස් සංස්ථාවයි. බදු වශයෙන්, ආසන්න වශයෙන් කන්තේ නීතිගත සංස්ථාවෙන් බිලියන 80කට ආසන්න ප්‍රමාණයක් වර්ෂයකට උකහාගෙන තියෙනවා. ඒ මගින් තමයි මේ සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය කරන අරමුදල් විශාල වශයෙන් බැංකු හරහා සම්පාදනය කරගෙන තියෙන්නේ. ඒක මීට කලින් ඉතිහාසයේ අපි අහලා තිබිච්ච දෙයක් නෙවෙයි. අපි නිතරම ආසයි කන්තේ සංස්ථාවට එහෙම බැනවදින්න, විදුලි බල මණ්ඩලයට බැනවදින්න, මේ පාඩුවට දුවනවා කියලා. නමුත් මේ ආයතන ඒවයි අකාර්යක්ෂමයි. ඒවය තාම පැහැදිලි වේවා අකාර්යක්ෂම තැන්. ඒවා ඊට වඩා කාර්යක්ෂම දුවන්න පුළුවන්. නමුත් ඒවා මත පණවලා තියෙන මේ අධික බදුබර එම ආයතනවල මූල්‍ය තත්ත්වයට ඉතාම භයානක විදිහට බලපාලා තියෙනවා. නිසා ඒවට ස්වෛරීත්වය ලබා දීලා, ඒවා තරඟකාරී පදනමට ගෙනල්ලා, ඒවා කුසලතාවය මත පාලනය විය යුතුයි. අපි මේ ස්වාධීන ආයතන රාජ්‍ය සේවයේ පමණක් නෙවෙයි, අනිවාර්යයෙන් මේ උපාය මාර්ග වශයෙන් වැදගත් සෑම ආයතනිකම එක කරන්න ඕන. ඒ වගේම අපේ 17 වෙනි සංශෝධනය තිබිච්ච ඉතාම බරපතල අඩුපාඩුවක් තමයි පළාත් සභාවලට ඒක යොදවපු නැති එක. පළාත් දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ස්වාධීන වෙන්න ඕනේ. පළාත් සභාවල පාලනයත් අපක්ෂපාතී වෙන්න ඕනේ. පළාත් සභාවලට ඒක යොදාගත්තේ නැහැ ඒ අවස්ථාවේදී. ඉතින් ඒ හැම රාජ්‍යයන්ත්‍රයේ උපරාජ්‍යයන්ත්‍රවල ඒ සෑම තැනකම මේ ස්වාධීනත්වයත්, ඒ වගේම මේ කුසලතා පදනමත් යොදා ගන්නවා නම් මම හිතනවා මේ රටේ අද තියෙන මේ වර්තමාන දේශපාලන සමාජ තත්ත්වය මැදිහත්වෑම රටක්, රටේ දසලක්ෂයකට ආසන්න ගෝලීය මැදපන්තියක් ඉන්නෝ, ගෝලීය මැදපන්තිය කියන්නේ දවසකට ඩොලර් 10 ඉඳන් 1000 දක්වා ආදායම් ලබන පවුල් දසලක්ෂයක් ලංකාවේ ඉන්නෝ. පවුල් 55 ලක්ෂෙන් දසලක්ෂයක්ම ඉතාම ශක්තිමත් මැදපන්තියක්. ඒ පන්තිය තමයි පසුගිය මැතිවරණයේදී ක්‍රියාකාරී වුණේ, ක්‍රියාකාරී වෙලා මේ වෙනස ඇති කළේ. ඒ නිසා ඒ සමාජයට අවශ්‍ය කරන ඒ දියුණුව දැන් රටට අවශ්‍යයි, ඒ වර්ධනය අවශ්‍යයි. ඉතින් මෙතුමාගේ පොතෙන් මම කියවුවා ඒක. ඉතාමත්ම රසවත් කතාවක්. මේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ විවිධ ශේෂ්ත්‍රවල රජ නිලධාරියෙකුට මුහුණ දෙන්න වෙන කම්කටොළු, අභියෝග, වේදනාවන්,
ඒවගේම සමහර අවස්ථාවල වෘත්තීය සමිති ආදීන් එල්ල වෙන පීඩනේ මේවා එක්ක අවංක මිනිහෙකුට වැඩ කරන්න ගියාම ඇති වෙන ගැටලු එහි තාම මැනවින් සඳහන් වෙනවා. එතුමගේ කෘතියෙන් අපි ඉගෙන ගන්න ඕන පාඩම මම හිතන හැටියට මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම එකක් බවට පත් කරන්න කුසලතාවය මුල් කරගත්ත කුසලතාව පදනම කරගත්ත රාජ්‍ය සේවයක් ඒවගේම උපාය මාර්ගික ආයතන මෙහෙයීම් සඳහාත් එම මිනුන් දඩුම ගැඹුරින් යොදාගත හැකි ක්‍රමවේදයකට මේ රට මාරු වී ආ යුතුයි. එහෙම නැත්නම් දේශපාලකීන්ට රස්සා දෙන ස්ථාන හැටියට, එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයට අරමුදල් සම්පාදනය කරන ස්ථාන හැටියට නෙවෙයි, මේවා රට මෙහෙවන ජවසම්පන්න එන්ජින් බවට පරිවර්තනය කරන යුගයකට රට ගමන් කළ යුතුයි කියන පණිවිඩය එතුමගේ කෘතියෙන් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙතන ඉන්න මේ අපේ ගරු සම්භාවනීය සභාව තනි පුද්ගලයෝ නෙවෙයි, මේ හැම කෙනාම සමාජ බලවේගයක් නියෝජනය කරන පිරිස්. ඒ අයට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා. එතුමා තම අත්දැකීම් කැටි කරමින් තව වෙහෙස මහන්සි වී කළ මේ කෘතියේ ප්‍රතිඵල තමයි ඒ තුලින් අත්දැකීම් ලබාගෙන අනික් පිරිස් විශේෂයෙන්ම දැනටමත් රාජ්‍ය සේවයේ නිරතලා ඉන්න පිරිස් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීම, ඒ සඳහා එක්කෙනෙක් හරි එතුමගේ මේ කෘතිය කියවලා ඒ මගින් අත්දැකීම් ලබාගෙන තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන සමාජයත් ආයතනයත් වෙනස් කරන ක්‍රියා කරනවා. මම හිතන්නේ ඒක තමයි එතුමට කරන ලොකුම ගෞරවය. ඒ සඳහා ක්‍රියා කරත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.